මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය හිමිවීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය තවත් ඇමරිකානු ඩොලර් මිලියන 201ක මූල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අත්සන් තැබුණා. ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් මහතාද ඊට අත්සන් තැබුවා. මෙම මූල්‍ය පහසුකම මෙරටට හිමිව ඇත්තේ ප්‍රතිසංස්කරණ ස්ථාවරත්වයේ සහ ආර්ථික යථාතත්වයට පත්කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ. මෙම දෙවසරක වැඩසටහන දිලිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි ඇතිවන බලපෑම අවම කරමින් සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වනවා. මෙහි පළමු අදියර අංශ 3ක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග 7ක් සාර්ථකව සම්පූර්ණ කළා. ඒ යටතේ මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම ඩොලර් මිලියන 500ක්. මේ අතර මෙරටට ආර්ථික සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව සහාය ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. එම බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ඇතුළු නියෝජිතීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළා. මෙරට ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙතෙක් ඇතිකරගත් සියලු ගිවිසුම් එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ටකෆුමි කඩෝනෝ මහතා ජනපති හමුවේ සඳහන් කළා. මෙරට ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමටද ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර සැපයීමට කැමැත්ත පළ කර තිබෙනවා. උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ඊට සහාය ලබා දීමට මෙහිදී එකඟතාව පළ කළා. මෙරට බලශක්ති හා සුළු පරිමාණ ව්‍යවසායකින් දියුණු කිරීමට අවශ්‍ය මූල්‍යාධාර ලබා දීමටත් මූල්‍ය ක්ෂේත්‍රයේ දියුණු කිරීමට මූල්‍යාධාර ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ කැමැත්ත පළ කර තිබෙනවා.